අයි ස මධහනක් ස්වාධින රෝපාහිනේ මධ්‍යාන ප්‍රෝක්ති විකාශය සමඟිෙන යොග පැන්ඩෝරා ලෙස් තුවේ ශ්‍රී ලාංකිකයන් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න ජනපතිගෙන් අල්ලස් කොමිසමට නියෝක ස්ටාලීන්ලා කළු කරන්න හැදවත්. බරු කල්ලු නොකරපු ගුරදිනය. ත්‍රිකුණාමල තෙල්ටැන්කී ඇත්ත නැත්ත ගැන විිවාදයකට එන්න ඇමති ගම්මම් පිලකින් විපක්ෂයට අභිහෝකයක්. උතුවෙේ ජනතාවකයේ පානය චල ප්‍රශ්නයට ස්තිරසාර විසඳමාක්. ලෝක බලබතුනුත් ආර්ථිකර්භුදේක අපි නිසි කලඹනාකරණයකින් ඉදිරිගමනක ඇමති දලස් කියායි ෆබක් දරුවන්ටත් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදීටත් කරන හානිිය ෆස්බුක් සේවිකාවක්ම හෙළිකරයි ඉමහත්න් ආන්දෝලනයකට ලක් ඇති පැන්ඩෝා මුල්ලේ ගණු දෙෙනුවල නම් සඳහන් ශ්‍රීලාංකිකයන් පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නයි ජනාධීපති ගෝටාභේරාජ පක්ෂ ඇතිතුමා අල්ලස් කොමිස්සමට නියෝග කරති වෙනවා මසක් ඇතුළත එම පරීක්ෂණවල වාර්ථාව ලබාදෙන් ලෙසයි ජනාදී පෙතුමා නියෝග කරතිබෙන්නේ. ොප රජනාකන්දේශපාලනඥ්‍ය නැතුළ තිස්පස්දනකුගේ හා රටවල් සයක රාච්චන්ඩල්ල ධහරින් තුන්සීකටයත්කම් පිබඳ රහසේ මූලෙතොතුරු පැඩෝරා පේපස් මින් හෙළිදරවරතිබෙනවා මෙම හෙළිදරවකිරීම සහමිලන ොළහකටසන්න ලිකුණු භාවිතකර ඇති බයි පැන්ඩෝරාව ටිය සඳහන් කරන්නේ හිටපු ජනපතිවරුන් කිහිප දෙනකු මෙම දැනට බලය සිටින රජචනායකැන් සහඉන්ද සුප්‍රරිකටක් කකඩක සචින් තැන්ඩුල්කා ජෝතනය අබදදුල්ල රජු ඇතුළු පරිසකගේ වත්කම් පිබඳ ොරතුරද ට ඇතුලා තර ප. ප්‍රිකවල ශ්‍රලාංකිකයන් කිහිප දෙනකුගේ නම් ඇතුළත් බවද සඳහන් කරුණා. එයනයි මෙම ශ්‍රීලාංකිකන් පිළිබඳ වහම පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිතු නියෝකරඇත්ේ. මීට දින කිහිපේකට පෙර ලොවපුරා ආන්දොලනයක් ඇතිකළ පැන්ඩෝරාපේපස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නමසඳහන් සියලුම ශ්‍රී ලාංකිකයන් සහ එම ගණු දෙනු පිළිබඳව වහාම පරීක්ෂයක් පවත්වා මසක් ඇතුල තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අද උදෑස්සෙන අල්ලස්හෝ දෂණ විර්ශන කොමිෂන් සභාව සභාපතිවරයා වෙත නියෝග කලා. රු ඉදුදල්පති වැටු පිෂිතාව පිළබඳ ගැටලෝ මුල්කරගනිමින් ක්‍රාත්ම වන වෘතිය ක්‍රාමාර්ගෙට අදට දින අසූ හතක් සම්පූර්ණ වෙනවා. මෙය අසාර්ථක ක්‍රියා මාර්ගයක්ක් බවයි ශ්‍රෙනකා පොදුචන අධිහපන සේවා සංගමය පවසන්නේ. එසේම අදතිනයේදී ගුරුවරුන් විශාල පිරිසක් උද්ඝෝෂණවලට රැගෙනෙන බව කියීවද ඊට එක්වසිටීතා සුළු පිරිසක් බවයි අපට වාර්තාාවනේ. ගුරුවැටු ගැටලුවට රාජය විසඳුම් ලබාදුන්නා. එහෙත් එම විසඳුම් පිළි නොගන්නා ලංකා ගුරු සංග මේ පවසන්නේ අකන්ටවුම විෘතේ ක්‍රියමාර්ගෙහි නිරතවන බයි. යදල ගුදර දවස රට ර උද්ගෝෂණ මාල්ලාවක් සංවිධනය කල යන ගරුවරු විදවල් පතිරනගේ ැට ගටලුවට සදමක් ලබා දෙන්න කියලා බල කරනෙ අපි පියවර හසරගන පැදිල්ව කියලා තිනවා හමාත්‍යමන් අනු කමටු විසි නිදිරිපත් කලද වැට්ටු යජනාව පියවර හතරක් පෙනට එක පියරකින් දන්නඩ කියලට මේක තම යප එල්ලීම තමල්ලීම සම්බන්ධෙන් ආණඩුව ක්‍රියත්මකටොය අපිට වෙන විකාල්පයක් නෑ අපි අරගලට වෙන් අද අදර දිනසු හතක්ෙනවාහම ගුරුසා විදුවල් පතිරුගේ ගැටනි සන්න කකිසි වෙතත් උසස්ේ සහ ිෂත්තු භාග අයිදුම් පත්‍ර සඳහා, මේ වන විට සේට අනුවක් පමණ පාසල්, ආතුම් කරඇති බවයි ශ්‍රී ලංකා පොදජන අධ්‍යාපන සේවා සංගමයේ පවසන්නේ. එහයින් මෙම වෘතිය ක්‍රියාමාර්කය ආසාර්ථක එකක් බවයි එහි ජාතික සංවි දහයක සිර කුමාර රත්නායක මහතා කිය අසිරින්නේ ඉතාමත්ම අසාර්ථක උත්සාහයක යෙදෙන ගුරු විදුහල්පතයේ වැැටුප් ගැටුව සම්බන්ධ තිබෙන ෘතිය ක්‍රියාමාර්ග ස්්‍රරහර්ගෙනියන් මේ වෙනකොට ගුරු විදුහල්පතිවරු සයට අනුවක්ම දැනට කරන වෘතිය ක්‍රියමාර්ගොලින් බැහරවෙමින් තිෙනවා උසස් පෙල විභාග අයිදම්පත් සියයට සේයක්ම මේ වනමිට විභාග දෙපාරමට ලැබී තිෙන ශිත්සත්ව ය සඳහා වූ ස අදම්පත් ල් අසුවර වැඩි්‍රමාණයක් මෙනිට යොමුකොට තිබෙන. ඒකින් පේනවා ගුරු විදුහල්පතිවරු රාසයක්ක් ඉදිරියට ගෙනයන්න උසාහරන ගෘතිය ක්‍රියමාර්ගවලට එක නැති බව. මෙ අතර අද පාර්ලිමේන්තුවවෙද අවධහරණය කෙරුණනේ ගුරු විදුහල්පති වැටුපේෂමතාවට මීළඟ අයවයේදී විසදුම් ලබාදීමට රජය කටයුතු කරන බයි. ඇමති අනු කමිටතුේ වාර්තාාව වන්නුව. එඒහි සාධනී ලක්ෂණ අනුව විසඳම් ක්‍රියමාර්ගයකට රජාව තීර ලාති නවා. ඒවගේ යම් ොරන්ද වලලාතිනවා අමාත්‍යංශය මගින් ගුරු විදහල්පති ෘත්තිය මතිවලට එලමෙන අය මගින්. මේකේ යම් අධරයන් ආකාරයෙන් හෝ විස්නා ගැනීමේ ක්‍රියාමාර්ගිකට යනවා. පිරිව ගරු ප්‍රතිභහා ගර උපහර ලෙල අධ්‍යාප නමාත්‍යන් ශේදී පවැත්වනා. ලොකගුරතිනට සම වයි ම මෙකුරු උපහර උලෙල පැත්වනේ යයාතේ නේශකුළ බර්ධන හතාගේ ප්‍රධනත්වන්. පිරිවෙන් අධ්‍යාපනයට කැපූ, ප්‍රධනචාර්වය ස්වාමන් වහසේතුළ ආචාරි මන්ඩල මෙහිී පහර ලැබවා ජතික පිරිවෙන් උපදේශක පූච දුොඩම් පහල් වාහල. දෙහන අත්‍යංශෂ පිරව අධ්‍යපන අධ්‍යක්ෂ, පච වටින පහසෝමානන්දයන ස්වාමීන් වහන්සේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රමජයන්ත විජි ේරුකොටයන මහත්තවරන්ද මෙමවස්තාව ටෙක්ව සිටිය. අපි විශවාස කරනවා ඉතා එක්මනින්ම පාසල් විවෘත කරයි කිය කාර් ඉදිරි කාලය තුළ අපි සැලසුම් කරන්නේ සමස්ත ලංකාවේම පිරිවෙන් අධ්‍යාපනය දියුණු කරට ඊට එයා ගෙල්ලා පිරිවෙන් අධ්‍යාපන කීර්තය ලෝකට ගෙනිය ඒ සදාවශ්‍ය සලසුම් සකස්ල් තියෙන. අපේ සම්බුද්ධ ශාස්සනය ආරක්ෂා කිරීම ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් නමවැනි වගන්. එයන් ආරක්‍ෂා කිරීමට අතිකරු ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රතිඥාවක්හා කැපවීමක සිතිනෝ. අපේ පංවාද නාහිමිවරු පිරිවෙන්ට භික්‍ෂූ, අධ්‍යාපනයට සම්බන්ධ වෙච්චි පරම්පරා හර අපට ඉටුකොට්ට තිබෙන කර්තැවීටත් වැඩියෙන්. ඉටු කිරීමට මේ අවස්ථාව සක්තියක් වෙනු ඇතැයිකයා විශ්වාස කරනවා. ග්‍රමලය තෙල්ටැන්කී ඉන්දාවට පැවැරීමේ ගවසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අදත් උනු සුම්ුණ. ඒ මෙම තෙල්ටැන්කී ඉන්දාවට සම්පූර්ණයෙන්ම පවරා නැති බවත්. එම ගියවසුම අවබෝධතා ගියවසුමක් පමණක් බවත්, විපක්ෂය ප්‍රකාශකිරීමත් සමඟයි. අමත්්‍යය උදේ ගම් පිළමහතා විපක්ෂයේ මෙම ප්‍රකාශවලට පිළිතුරු ලබාදන්නා. කට. ල යි ඒ ද േක ර . ඒන ෙක්ටක් යාට පවල්ලට පරිනත දේශාල්ක එක් වුණ ලක්ෂණන් කිරවල් ඇමත්තුමා මට එත්තුමගේ වයි නිසා වන්න ඇති මත වෙන්න්න මොක්ද නේ කියල තු ස් දස් වනේ පෙවවා ම හත්වේ අස්සන්කරපු ගියසුම තෙල්ට නාව න මන්ස අසන්කරපු ගියසුමේ සදන්වෙන්. ඒ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් එම්මෝය එකක් විතරක් අත්සන්කර මාස හයකින් ගිවිසුමකට යනවයි කියලා. හැබැයි මාස හයකින් ඒ ගිවිසුමකට ගියෙන්න. ඒ නිසා මේක නීති විරෝධව තම එල්යි. ඒ රු ග හ ග්‍රීමන් ලේ ට ඇග්‍රීමම නොටයි න යනවා කියලා. ග්‍රරිීම ට ාගත කරන්න ජනතාවට හෙිරල්ලා පෙන්න්නට එතකටා අපි පිළිගන්න. අද දින මගේ කතාව ඇතුළත ම මේ ගියවසුම සභාගත කරනවා ඒවගේ ම උන්ට ියෝග කරනවා අර කියන එම්මෝයු එකහරි. වාම අදදව සැතුල්ට ඔවුන් සභාගත කළ යුතුමයි ලැකනම් කළ ප්‍රකාස, ජාතතියට බොරුකිරීම සම්න්ධයද ජාතීන් සමග කරන්න. උතුරේ ජනතාවගේ ජලවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැතුනා. අග්‍රාමාති මහින්ද රජපක්ෂමහතාද සුම් තාක්ෂණයෝසේ ඊට එක් වනාා. නගතිීප මුහුදු චල පවිත්‍රාකාරයේ ජනතයිතට පත්කිරීම සහ තලයි අඩි මුහුදු චල පවිත්‍රකාේ සහ යපනි නකරේට චල ෙදාාහැරමි පද්ධතිවල වැඩ ආරම්භ කිරීමයි බෙලෙස සිදදුබුණන ග්‍රමත්්‍ය මහිද රජ පක්ෂමහතාගේ ප්‍රධනත්වෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සැමට චලයේ දෙදහස් විසේක දෙදහස් විසි පහ යනතේමා වෙනු එකක්්‍රියත්මක කෙරුණ. ්‍රමා්‍යවරයාම වැඩසටහනට එක් වූයේ අර්ලීක හමන්තිරයේ සිටයි. වසුදිම නායකාර සහ ඩක්ල ස්තේවනන්දා යන අමාත්‍යවරුන්ද අර්ලීිකහමන්දිරයේ සිට මෙමුත්සේට එෙක්ව සිටියා. ගොලිය කොරණා ව්‍යසනය හමුුවේ ලොබ ප්‍රබල රාජ්‍යන් පවා ආර්ථික අර්භුදයන්ට මුහුණ දී ඇති මොහොක. ශ්‍රීලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුද පිළිබඳ. දැඩි අවධානයෙන් අවශ්‍ය ක්‍රාමාර්ග ගැනීමට රජය කටයතු කරන බව අමාත්‍ය දළස් අලහප පෙරිම හතා පවසනවා. පැවැති ැබන ීරණ ැනම්ද මේ මාධ්‍ය හමු ය ද ්‍යවරයා මේ බව प्र්‍රකාश කला. ි කෞරුදන්න අපේරට විරක්න ක්කි ැති හාබ්‍රිතාාන්නේ පවා ලෝක ආර සගධානය වගේම මරි ජාන්සන් අගමත්තුමා පවා මහාබ්‍රිතාන්නේ යම් ආර අර්තියක ලක්ෂණති පාලාතින බව ජාත්‍යන්තර මාතවලට වාතා කළ තිබුණ මේ වසංගත තත්තය තුළේ ඩ වැඩි වශයෙන් ලෝකේ තබලම රජ්‍යයන් ංර්ධන වෙමින් පර්තන් රාජ්‍යයන් ඇතුළු හැම්ම රාජ්‍ය පද්ධතියකම මේ මහුණදමින් සිට වෙලා වක්මේක. මේමහොතේ පලකයන් මිඩියට අපේ වග ම ාර්ග ග නිර් . ෙන கடிනமிங ප්‍රේஷ වனா ஆண்ුවේ ඒක්ීමga බැහரு வேන්නේන හ හ වශ්‍ය හර දීමට සියලු කටයතු සූදානම් ක ඇති බරජ පවසනවා. රසයක පහර භාවිත නාව කාබි පහර භවිතයට යොමම සඳ හ ්‍ර මක ව காලස ාවතුළ සිද වූ වගහන වෙනෙන් ව ලාදීමது கඩනவின் පියவர்ගඩා බව ஆමාතය රමේෂ්පතින මහතා මෙහිදී කියයා සිටිය. කාබනික පහර පවර්දනට ත් හ.ම අන්ත කාලසි මතුලද අසන හනයක් සිදුවනම් පලද තාව අදීමක් සිදම්. වන්දිගේීම ්‍රමවදයක්ක් සකස්කන්න ට ර ජන ත්ම පකාශ කල තිබවා. අපිට යලකන්නේේදී රටේ පොහොර තිබුණා හා මහකන්න්‍ය රම්භයෙන් තිබෙනවා. අප ශවාස් කන වැ සන අඩ මක් පිළිබඳව හ පලදා ත අඩ මක් පිබඳව සසන්ධනත්ම පට ර් කර සර හ ුද ර සර ද පිබඳ මක්ල ද ද ක් ද නම් දි බදන ම දයක් සකස්කර ටයතු කන්නවා. දරුවන් ියෝදාගනිමින් කුට ආකාරෙන් යාාචක ක්‍රාබන්වල යෙදෙන පිරිසවල්ටෙරහිව නීතිය ක්‍රාත්මක කරනවා කියලා රාජමාතයපියල් නිශන්ත මහතා ප්‍රකාශශ කලා. ලෝක ළමාදින වෙනෙන් ජාතික ලාමාරක්ෂ කධිකාරී පැවති උත්සපේකට එක්වබෙනුවයි රජචමාත්‍ය පියල් නිශන්ත මතාමේ පවසන් හන් කළේ සියල්ලටම පෙර දරුවන් යන්න මෙවර ලෝක ළමාදිින තේමාව වනා. ම අපපයෝජනය පිබඳ ජතික දත්ත පද්ධයක් එි දැක්වීම සහ. ජතික ළමාරක්ෂණ අධකාරයේ නව තාක්ෂණක ක්‍රමවේදවලට අනුව සකස් කළවෙ පඩවිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් එළි දක්වීමද මෙහිදී සිදු කරුණා. ාහිරන් හඳනාගත නොහැකි ආබත සහිත ළමුන් හඳනාගැනීම පිළබඳ මාර්කෝපදේශ ග්‍රන්ථයක් එළ දැක් වනා. තවත් වැඩසටහන් කිහිපයක්ම රාජචමමාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් මෙහිදී පවැත්වනා. මෙහිදී වැඩදුරට අහස්තක් වූ රාජමතයපියන් නිශාන්තමතාකයක් සිටියේ වීති තරුවන් පිළබඳ කටයුතු රීමට අධිකර නමා්‍යංශය සමඟ එක්ව ඒකම්බත වැඩ පිළිවෙලක් සකසන බවයි. ීने වඩගෙන අමලන්න රෙන लीनो දහම मහ ममा एक दर्ුව टट කල බलाන්නल विස්तरගंස से විස්तर हुआ है ම ලधरට කතාराම්ප से ඒ ලිපिने आන ඔप දැන නද දर्ුව वेनिंगකා गया මේ अම්ම කියලා पෙනनी හිටිनेගना තर पारයක් හැ යතු करने के मैं पिටपास से महा वंक व්‍යපर के किन्න්න කියලා දැන එනිसा यह අධිකරන ඇමැත්තුමාට ලිපියක් මගින් මම දනුම් දුන්නා අපේ අමාත්‍යන්සේ අපේ පූර්ණ සහරෝගේය ලබා දෙනවා මේ අයිංසක ධර්මුව පිළිබඳ වැඩිය ෝදානය යොමු කරනු අපි විදේශකවීම සඳහා විදේශවවා නිුක්තිකාරය අංශය වෙත යමු කරන අය එන්නක් කිරීමේ වැඩසට හනක් යොදහමුදා රෝහල මගින් හෙට ආරම්භ කරන බව යොදහමුදා පතිරයා පවසනවා. මේසේ වසේ දරුණුතම වසංගතයට මුහුණ දෙමින් සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසි විටකත් අමතක නොකළ යුතු බව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. රෝගීන් පන්සයේ ඉක්ම වූ සංඛ්‍යාවක තවමත දිනපතා වාර්තාවීම යහපත තත්ත්වයක් නොවන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. දිීති පුදකලයන් පනහදහස් හරසය නවදෙනකුට එන්නත් ලබාතය තිබෙනවා යනු මේ වන විට කිසිම් හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා ගැති සංක්‍යාව එක්කෝට හතලිස්හය ලක්ෂ පහලු දහස් දෙසිියතිස් දෙක පු්ගලයන් එකෝටි දහන ලක්ෂ හටහත්දහස්තුන් සේවිසි හදනෙනකු කුමන් හො එන්නතක දෙවන මත්‍රාව ලාගකෙන් තිබෙනවා. වයිසවරුදු ොලහත් හනවත් අත සංකලතාසාහිත දරුවන්ට එන්නත ලබාදීම අද දිනීද සිදු කෙරෙනවා. මේමන විට ශ්‍රීලංකාඩ් වර්ග පහක එන්නත් තුන්කෝට් විසි හයලක්ෂ අනමුතුන්ද සැයිසිය හ්සි සතර අරගෙනවිත් තිබෙනවා එකෝට් දහනම ලක්ෂ හැට හද්දා තුංශය හ විසි හත්බෙනකුට එන්නත් මාත්‍ර දෙකම ලබාදීමට. ්‍රයා කල්ල තිබෙනවා ඉදිරි සතිය හතුලදී බලාපරෘත්ති නො මියන දෙකයදසම පහක් දෙවන මාත්‍රය ලබාගැනීමට හය සෞරෘද්දොලහදහනමේ අතරූ ඉවිද රෝගලින් පෙල්නේදවා දරුවන් වුවෙන් එන්නත් කරනේ සිදු කරු ලබනවා පිත්‍ර අට රැකියාවන් සඳහා එයාෑමට නීමිතෝ සිටින ඉම විදේශ කාරිසේවා අනුක්තන්සේ විසින් ඉල්ලන් ලබන එන්නත් සංක්‍යාව හෙට සිට ස් ලංකාා යුද්ධහමුදා රෝහලේදී ලබාදීමටත් නමිතව තිබෙනවා ඒ දිනීදීමරටින් වාර්ත වූ කොරුණ ආසාධි්‍යන් සංඛාව, හත්සේ අසූහතර, යනු මෙරට සමස්ත කරුණ ආසාධ්‍යයන් සංඛ්‍යාව පන්ලක්ෂ විද්ධෙ දහස් දෙකදක්වා ඉහළකයා. ල සහ වාසවල පුදගලන් තිස්ෙක් දහස්ස දවදෙනකු ප්‍රතිකාරලබ මින්සිිවා සවෙලබඇති සමස්ත සංखාව හා ලක්ෂ හත්තහ දහස් අටිය පස් එක ඒ දිේ වාර්තාව මරණ හතලිහද සමකින් බරට සමස්ත කරුණ මරණ සංखාව දහතුන් දස් එකසි හතලස් දෙක දක්වා ඉහ यह අවරුද්දේ රැල්ලක් හැටියට ආරම්භ වෙන අවස්ථාවේ ද প্রෝග සියයක් එක පනවාර්තාවෙලා මරණ තිබුණ ඉතාම සළු සංखාවක් අද වෙනකොට තවමත් रोගී සखාව පන්සේ एकමला හත් ානක්වා. ඊට අමතරව මරණ හතලියක් පණහක් ව ආර්තාාවෙනවා මේ තත්ත්වය කොහෙත්ම සෑහිමකට පත්තෙන්ට පුළුවන් තත්වයක් නෙවී අපි ඒ නිසා තමා කියන්නේ හැනි ඉතා දරුණ තත්ත්වය එක ඉඳලා. අපි මේ දක්වා ළඟාරගත්ත දේ ආපසු හරබන්නට ඉඩකඩ ඇති කරගන්න එපාය කියන එක අපි අවධාරණය කරන්න ඕන අපි යම් ආකාරයකට මේ මොතේ වරදක් සිදු කරලා මේ රෝගයේ පැතිරෙන්න්න ඉඩදුන්නොත් සැබෑ ප්‍රතිඵලය අපි දකින්නේ සති දෙක තුනකට පස්සේ. අපේ මූලිකෞඛ්‍ය මාර්ගෝපදේෂ නොක පිපැද්දි නැත්තං ඉදිනට පසුවදාන් නොවුනාට සුළු කාලයක් තුළ මේක ධර්පත්වයට හැරෙන්ඩ පුළුවන්, ඒ ගැන සල කලා අපි සියලු දෙනාම සෞඛ්‍ය මාර්කෝපදේශ නිසි ආකාරයට පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සිදුකර ඇතිPCිCRCR පරික්ෂණ සංඛයව පන්දහස් හා සිය පහලවක් රැපි ඩැන්ටිජන් පරීක්ෂණ දෙදහස් අටස අසු එකක් සිදුකෘති වෙනවා. ත් කකිහිපයක් කෙටෙන් දකිමුද මෙරට පුරාවිද්‍යා ශ්‍රේත්‍රයට ඉමහත් මෙවරක් ඉටුකළ හිටපු පුරාවිද්‍ය කොමසාරිස් ජනර්වරයකු මහචාරය සනරත් පරණ විතාන බහතාගේ ගුණස්සමර උත්සවය ගාල නකරේදි පැවැත්වනාා. ගාල මැටරඹදී එක්දස් අටසය අනූහයු පන් සනරත් පරණවිතානයන් දැන් සමුගෙනගේ එක්දස් නවසය හැත්ත දෙක ක්තෝමර හතරවැනියි. ිලපි වි මාශනය ශිලා ඛකන විද්‍යාව සහ කැනම් කටයුතු පිළබඳ හසල දැනුමක් තිබූ පරණවිතානයන් සීගරිය එලිපහෙලිකර සංරක්ෂණය කිරීමටද පේවරගත්තා. සීකිරිගේ කියවීමට දහස් වරකට වඩ ඔහු සීකිරිය තරණය කර ඇති බවයි සඳහන් වුණේ. ගාල නගර පිහිටවා ඇති සනරත් පරණවිතාන පිළරුවට පුෂ්ප පහර දැවීම රාජමාාතය විදුර වික්‍රමණය මහතාගේ මූලිකත්තයෙන් සසිදු කරුණ. දු ශ්‍රීලංකා මිත්‍ර ශක්ති ඒකා බද්ධ යුධ අභ්‍යසිය අම්පාර සටන් පහුණු පාසලේ සරභ භූමේති ආරம்பුණ. දෙරටේ යුද හමුදා බට පිරිස් ඊට එක්වසිටිය. පෙළපාලිය ප්‍රධාන අනතෙන්னாලෙස අභ්‍යාස බලසේනාවේ බලසේනාධපති බ්‍රගඩිය අනිල් පෙරரா මහතා කටයුතු කලාා. இந்தදிய බටකඩාීමට නායකත්වය දුන්නේ කනල් ප්‍රකාශ් කුමார் මහතායි. මෙම වරනවත් සරම පෙළපාලිය පැවැත්තුුණේ දිවිපාශික හමුදා සහයෝගතාව ශක්තිමත් කිරමු දෙසයි. ේදන්දීමී වැඩසටහනක් ජායිල වැලිකම්පිටියේ ප්‍රදශයේදී පැවැත්ව වනා. ශ්‍රී ලංකා නාාවික හමුදාවේ සියකට වැඩි පිරිසක් මෙහිදී ඉල්ලේ පරිත්‍යයාග කළා. රගම රුදිර බැංක්වේ වෛතවරුන් ඇතුළ කාරය මණ්ඩලියය මෙම කඩයුත සදහදායක වුණා. ඒත් සමගින් මධ්‍යහන පෘති විකාශය නිමාවට පත්වනවා. පසර එකයි පනස් පහහි සිට අපගේ පැන්පේ පත්විකාශයේ බලාොතුවන්න ඔබට සුබදවසයි.